ඉස්සෙල්ලම කරන්නේ තෙල් වතුරනවා නූල් බඳිනවා යන්ත්‍ර දානවා ඒක ස්පර්ශ ශෘංගාරය ස්පර්ශය හොඳට විඳලා ඇති නේද ටිකක් විඳලා තියෙන්නේ විඳින්න ඕනේ මේ ಜಾති දෙමළ මේ ಜಾතිය මුස්ලිම් එහෙම කියලා එහෙම හැඟීමක් ආවේ නැහැ දැන් අද මේව කරකවන ඒවා වතුල්ලන ඒවා මේ ඇඟිලි ගහන ඒවා ඔබන ඒවා අර ඔක්කොම තියෙනවා තල්ගුරු සුබලිකසු ආඩු වලකට ඔප්පද්දස් බඩ හොංජාන් වර්බල් ඩයරියා වාචික පාචිනේ ඒනස් රෙජිනෝල්ඩ් සිල්වා එදිරි වීර රංජිත සච්චන්ද්‍රගෙන් හදාගත්ත මතක මෙහෙම ඇවිදගෙන යනවා මෙතන ඉන්නවා මතක හෙට උදේ එල්ලන්න ඉන්න මිනිහෙකුගේ අදරෑ හිත සමහර මාධ්‍යවල තියෙනවා ඔබ පාර්ලිමේන්තුවේ ඉන්නේ උන් එහෙම තමයි පත්ලෙ තියෙන ගැඹුරුම හැඟීම කියන්න බෑ මව් බසෙන් මිසක් වෙන කිසිම බසකින් मट विश्वास मलशेखर विशाल साल सरल केसर नत्तमाल तमाल नीप कदंबादी तरुषंड मंडित लुंबिनी वनोद्याने मातृ गर्भ प्रसूतर ඔබ නරඹන්නේ K-tube නාලිකාව YouTube අවකාශයේ K-tube. ඉතින් subscribe කරන්න K-tube subscribe කරාම ඔබත් අපත් අතර බැඳීම තවදුරටත් මේ සයිබර් අවකාශයේ තර කරගන්නට පුළුවන්. මේ කැටිපෙත් එක්ක සමාජ මාධ්‍ය ජාලවල මිතුරු ලැයිස්තු කියන්නේ හරි අමුතු ලැයිස්තු වර්ගයක්. මේ මිතුරු ලයිස්තු වල වටිනාකම තමයි කලක අපගේ වීරයන්ව සිටි මිනිසුන් අපගේ මිතුරු ලයිස්තු වලට එන එක ඉතින් හැබැයි මේ මිතුරු ලයිස්තු වලට ආ නිසා අර වීර ලයිස්තු වලින් ඔවුන් ඉවත් වෙන්නේ නැහැ එවැනි මගේ වීරයෙක් තමන්ගේ සමාජ ජාල ගිනුමේ මෙන්න මෙවැනි සටහනක් තබනවා දිනක් බමුණෙක් තරුණ බව රකින ආයු වඩන බලැති ගෙඩියක් රජෙකුට තෑගි කළා රජුය තම පණවැනි විසවට තෑගි කළා. ඇය එය තම පෙම්වතාට තෑගි කළා. ඔහු එය තම පෙම්වතියට තෑගි කළා. ඇය එය තම පෙම්වතාවන රජුට තෑගි කළා. විසවට දුන් තෑග්ග යලි ඔහු අතටම ලැබුණු සැටි පසක් කළ රජුට ඇසක් පහළ වුණා. ඔහු තපසට ගියා. මේක සංස්කෘත මහා කවි බර්තෘහරි පඬිදුන්ගේ කවියක්. ඒ කවිය සිංහලයට නගා තිබෙනවා මෙන්න මේ අයුරින් ඒ අපගේ වීරයා විසින්. එකියකට මා කළත් පෙම් අනිකෙකුටමයි ඇගේ පෙම්. ඔහුත් ඇය හට නොකර පෙම් වෙන එකියකට කරයි පෙම්. තවත් එකියක් මතින් පෙම් මා පතා මට කරයි පෙම් ඇයට ඔහු හට මෑයට මටහා මල්සරාටත් නිගා වේවා මල්සරාට නිගා වේවා කියා මේ කියන්නේ කවුද ඔහු දැන් කියයි ඒ සංස්කෘත කවිය යං චින්තයාමි සතතං මෛසා විරක්තා साप्यान्ने मिच्छति जन सजनोन्य सत्ता अस्मत्कृते परितुष्यति काचिदन्या दि थांच थंच मदनांच इमांच मांच भर्तृहरिगे संस्कृत श्लोक इति अद केटिपेत्त एक्क सागच्छावट गौरवयक् गेन देमिन මේ කතා බහ කරන්න ඇවිල්ලා ඉන්නේ කරුණාරත්න අමරසිංහ අයබෝන් අයබෝන් කොහමද උතුමන්ගේ සුවදුක් ස්වෙන් ඉන්නවා ස්වෙන් ඉන්න සතුටෙන් ඉන්නවා ස්වෙන් සතුටෙන් ඉන්නවා අර පොත්ගුල එක්ක තමයි මේ දිනවල ජීවිතය ගත වෙන්නේ ඔව් ඒක තමයි මගේ ජීවිතේයි ධනයයි සම්පතයි සතුටයි
කොච්චර ඉතින් මම ඉස්කෝලේ යන කාලේ ඉඳලම එකතු කර පොත් තමයි තාමත් එකතු කරනවා මම එකතු කරන්නේ ඒවා තමයි වෙන මොකුත් එකතු කරන්නේ කළු බෝවිල ඉඳලා කිරිබත් ගොඩට වෙනකන් ඔව් ඒ කියන්නේ ජීවන ගමන් මගේ චාරිකාවේ එකතු වෙච්ච පොත් නේද ඔව් එකතු වෙච්ච පොත් කළු බෝවිල ජීවිතේ කොහොමද ඒ කියන්නේ උපංගම කළු බෝවිල උපංගම නම් මගේ මේ මේ डीसोईस मेटर्निटी होम मेरे को नहीं भाई मगे हरीच वेड़ीच गम अलगोविल एक गमन मट हो डे गम संपूर्ण कोलंब नागरिक मम मैं हरीच वेड़ीच काले अमो अंधकार गम हे मने लाइट ने महा वन रोदवाल खेल गिवाल अत एंगल वेलिंग गन लगी भी है अहवाल गिदर अहवाल अहवाल गिदर याकु पेरेतु गुंबांडु हमतन में इन्नो हा समान परिसर वातावरण है तू नारी हंदेव नारी हु की नो लुकु एले आए तिमुन इति ए गमे तमाई हेदुने वेडुने हेबै मगे सौंदर्य पदनम ए गमे मे पोलवेन तमाई आवे एक ओबट हितन्न बेरिबे मे नर्तने गायने मे साहित्य ඔය තුනම මට උරුම වුණේ ගමෙන් කොහමද? තොইল වලින්. අර මේ පරිසරය නිසා ඇදහිලි විශ්වාසය තුනා අපි පිටිපස්සේ යක්කු භූතය අරුමුන් ඉන්නවයි කියලා. අපි ගමේ පුංචි කාලේ හැමදාම තොইল පොන සුරාදට තොইল යක්. අපි ගොල්ලොත් එහෙම लिदर दुख को ना हेम दस लगे इसल कराने तेल बातुर नूल बांधी जंतर दुंज काले मगे पूसारी पगे सूर एल्ला नूल बेंदू वेडे मगे दर्वे बला हेम इपे मिनिहा मेहम वे है भाई आदत मांगे जीवित दिखे गला गए निन्नी अरे मैं नेट्टू आंगे गिल्जी ना दी ये मैं अडी पाद तबनो कोटे हिम शब्द शब्द गायना पुतु में मिहिरी गायना अनीत के ये खावी साहित्य नर्तनी संगीत उक्कम दिए අදත්මගේ මනසේ රාව ප්‍රතිරාව නැගිනා ඒවා ඒක තමයි මගේ මේ මේ රුධිරය වගේ තමයි ඒ කියන්නේ ඒ යంత్ర මන්ත්‍ර ගුරුකම් වල මේ මොකක් හරි අවිද්‍යාත්මක කොටස වෙනවට ඔබ ගන්නේ సౌందర్యාත්මක කොටස ඇත්ත වශයෙන් ඇත්තත් ඒකයි ඒකේ গুপ্ত විද්‍යාවක් නැහැ අර හිතට එන ආස්වාදේ තමයි තියෙන්නේ ඒ సౌందర్య सौंदर्य आस्वादन तम सूपत्न ये गायने करन को सूपत्न नदी तेल बतुरन को स्पर्श तम स्पर्श उदर मिदी स्पर्श तमेंो मेरन गम विनो रसपहस ए स्पर्श तम ए थेल थेल थेले बाले अन्य में स्पर्शी बाले अरे कर श्रवण श्रृंगारे मेरे स्पर्श श्रृंगारे अरे शब्द श्रृंगारे इवन तम इन विमान जीवित है लगे नितनी है लगे नितनी अतो जी मगे उरु में हिम तम आ गए अतो बुद्ध कोशर तम मूली मगी बुद्ध कोशर दिगे मगे में गमी स्कूल है අවුරුදු කීයක් බුද්ධ ഘോഷයට ගියා? ආ හොඩියේ ඉඳන් පහට යනකම් බුද්ධ ഘോഷයට. ඊට පස්සේ තමයි මේ
ගෙවට සාන්ත ජෝන් විද්‍යාලයෙන් ජොන්ස් තාමත් තියෙනවා ඒ ස්කෝලේ. ඒ කියන්නේ අර බොදු යයි කියවෙන පරිසරයක පාසලක සිට කතෝලික පාසලක්ද? මේක බෞද්ධ මිශ්‍ර පාසලාවක් නේ මම ඉති ගමේ ස්කෝලේ. අරක ක්‍රිස්තියානි. කතෝලික නෙමෙයි. ක්‍රිස්තියානි දෙමළ විදුහල්පති තුමාලා වැඩි හරියක් මේ ගුරුවරු යාපනයේ ද්‍රවිඩ ක්‍රිස්තියානි අපේ ඉස්කෝලේ එහෙම් පිටින්ම මේ මේ මුළු ලෝක සත්වයාම හිටියා සියලු වර්ගයක් හිටියා සියලුම ජාතීන් හිටියා දෙමළ සිංහල මුස්ලිම් ජපනෙකුත් හිටියා රේමන් මරෝගේ ජපන් කොල්ලෙකුත් හිටියා හැම ජාතියෙම මේ මේ ජාති දෙමළ මේ ජාතිය මුස්ලිම් එහෙම කියලා එහෙම හැඟීමක් ආවේ නැහැ මේ ඔක්කොම නිකන් මේ අපේ උන් වගේ එහෙම හැඟීමක් ආවේ කවදාවත් තිබුණේ මේ උඹ දෙමළ උඹ සිංහල එහෙම එකක් නැහැ කවම දාවත් තිබුණේ නැහැ දැන් ඔබට මම එක නිදර්ශනයක් කියන්නම් දැන් මම මේ ඇඳලා ඉන්නේ මේ මේ ආත්කොට ෂර්ට් ගන්නෙ ඉස්සර මම අද්දික ෂර්ට් අඳිනවා අද්දික ෂර්ට් එක අඳිනකොට මම මේ මුගක් අය ටිකක් පළල නවන්නේ මම බොහොම පොඩියට නවන්නේ මේක හේතු මොකද දන්නවද මට මේ උද්භිද විද්‍යා බොටනි ගැන්වේ ඇල්බර්ට් රාසය කියලා යාපනයේ රීඩ සර් කෙනෙක් හරි ආදරේ මම කොච්චර ආදරේද කියනවා නම් මට මේ මෙයා දෙමළද මේ යාපනයේද ක්‍රිස්තියානිද මට මොකුත් ප්‍රශ්නයක් නෑ ඒක අදාළ නෑ අදාළ නෑ එයාගේ ෂර්ට් එක නවන්නේ අර හීනියට අර හීනියට නවන්නේ මම එයාට කොච්චර ආදරේද කියනවා නම් එයා නවන විදිහට තමයි මම නවන්නේ පසු කාලෙක මේ මම අධිකාරම් මහත්තයාගේ විවිත කතාව කියුවා එයා කොණ්ඩේ පීරන්නේ හරියට මැද්දෙන් බෙදලා මේ දෙපැත් මෙහෙම පීරන්නේ කොණ්ඩේ ඈ එයා මේ විවිධ කතාවේ කියනවා එයා එහෙම කොණ්ඩ පීරන්න හේතුව මේ එයා ඉගෙන ගත්ත ඉස්කෝලේ වෙස්ලි විද්‍යාලයේ ඒක ඉගෙන ගත්ත එයා ඉංග්‍රීසි ඉගෙන ගත්ත ඒක මෙයාට ගණිතය ඉගැන්වේ එස් ජේ.වී. කෙල්වනායක ඔය ප්‍රෙසල් ප්‍රක්ෂේ පටන් ගත්ත මේ නායකයා එස් ජේ.වී. කෙල්වනායක කෙල්වනායකන්ට කොණ්ඩ පීරන්න අර වගේ තමයි ඒ විදිහට අධිකාරම් මාත්‍යා කොණ්ඩ පීරන්න පුළුවන්දලා දෙනවා මට ඒක පොතක යෝනකොට මට මගේ අත්දැකීම් මතක් වුණා රාසයසර් ගැන කොච්චර මේ මේ ලස්සන දේවල්ද නේද ඒ කියන්නේ අපි මිනිස්සත්කම වෙනුවෙන් අපතුල ඇති වෙන පෙළඹුමනේ මනුෂ්‍යාදරේ ජාතියක් අරගම් මේ මුකුත් අපිට එහෙම දැනුන්නේ නැහැ මගේ මේ එක පන්ති හිටියේ අජන්ත රණසිංහ තිරනන්ද කුරුළු බලා දෙන්නම මගේ පන්ති අපිට එක ගුරුවරයෙක් ඉගෙනුනේ ඒකත් මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ඒ කියන්නේ අජන්ත රණසිංහත් කරුණාරත්න අමරසිංහත් තිලකරත්න කුරුවිට බණ්ඩාරත් ඉන්න පන්ති කාමරයක් ඔබට දැන් හිතා ගන්න පුළුවන් මේ ඒ ගුරුවරයාත් මම හිතන්නේ විශේෂ ගුරුවරයෙක් සාහිත්‍ය උගන්වපු. ඔව්. අයියෝ නවිනද. අනිත් එක මේ මුළු ලෝක සාහිත්‍යයක් මේ සිංහල සාහිත්‍යයට දාපු ගුරුවරයා අපේ මේ මේ SSC එකේ උගන්වපු සර් අක්මීම KG කරුණාතිලක. එයා තමයි මේ අපිට සිංහල ඉගෙනුවේ. KG කරුණාතිලක සිංහල උගන්වනකොට සිංහල ඉගෙන ගන්න අජන්තලා කරුණාරත්න අමරසිංහල කුරුවිට බණ්ඩාරලා අපි තුන් දෙනාගේම ගුරුවරයා. ඉතින් අපි නරකක් කළා නැහැ නේද? ඒක නරක වෙලා නැහැ. ඒ ඒ පෙළඹුමේ මාවත නේද අපිට අද පේන්න තියෙනවා. එතකොට ඒ සෙන් ජෝන්ස් එකේ ඉදීමද මේ SLBC පැත්තට යන්නේ? ඔව්. සෙන් ජෝන්ස් ඉගෙන ගන්න කාලේ අපේ හිටියා විමල් මේ
පංචපුත් මේ සප්ත පුද්ගල පරිශ්‍රය මිත්‍රයෝ හත් දෙනෙක් හිටියා කවුද හත් දෙනා සුනන්ද මහේන්ද්‍ර අජන්ත රණසිංහ අශෝක කොළඹගේ දායරත්න රණතුංග බණ්ඩාර විජේතුංග එතකොට ආනන්දකේ විජේතුංග ඊළඟට ස්වර්ණශ්‍රී බණ්ඩාර සහ කරුණරත්න අස්මත් ශබ්ද වාචිය මොකද වචන ඉස්සර ඔය අපේ මේ මේ පරණ පොත්වල සන්න ලියනවානේ සංදේශ කාව්‍ය වල සන්න මම කියලා ලිව්වහම ඒකට ඒ කාලේ සමහරු මේ සන්න ලියන්නේ අස්මත් ශබ්ද වාචය කියලා දැනටත් ඔය මේ උසාවියේ යුෂ්මතා කියලා කියන්නේ සංස්කෘතයේ එහෙමයි කියන්නේ යුෂ්මත් ශබ්ද වාචය කියන්නේ ඔබ ඔබ අස්මත් ශබ්ද වාචය කියන්නේ මම හත් දෙනාම මේකත් වැදගත් කියන්න ඕනේ විමල් හත් දෙනාම අපි ඔක්කොම ද්විභාෂිකයි අපි හත් දෙනාම මේ ඉංග්‍රීසි භාෂාව සිංහල භාෂාව දෙකම හොඳින් ව්‍යවහාර කරන්න හොඳින් ව්‍යවහාර කරන්න පුළුවන්කම තිබුණා ඒක ලොකු ලොකු වාසියක් ඒ ඔව් ඒ නිසා වේල පහම අපි හුඟා මේ විදේශීය සාහිත්‍යයේ කියව ඉංග්‍රීසි ඉංග්‍රීසියට ලෝක සාහිත්‍යෙන් පරිවර්තනය වෙලා තියෙනවා අන්න එකයි පුළුවන් නම් භාෂා කීපයක් යුරෝපීය භාෂා දැනගෙන ඉන්න ඕන හොඳයි අඩු ගන්න ඉංග්‍රීසිය හොඳට දැනගන්න ඕන වෙන කිසි දෙයක් නිසා නෙමෙයි මේ ඉංග්‍රීසි දන්නවයි කියලා මේ මේ ලොකුකම් පාන්න නෙමෙයි ඔව් මුළු ලෝක සාහිත්‍යෙම පෙරලීලා තියෙනවා ඉංග්‍රීසි භාෂාවට ඉංග්‍රීසිය හොඳට හැදෑරුවා නම් අන්න ඒ ටික ලෝකෙම දැක්කා වගේ අපි ඔක්කොම ඒ ගැටවර වී ඉස්කෝල යන කාලේනේ ලෝක සාහිත්‍ය ගැන අපි ඔක්කොම සාකච්ඡා කරනවා හත් දෙනාම කෙලින්ම අපි ළමා පිටින් තමයි ආවේ මේ මේ ගොනුදේ හත් දෙනාම ළමා පිටින් තමයි ආවේ මේ ඇත්ත වශයෙන්ම මම ගුවන්විදුලි නිෂ්පාදිතයක් කිව්වත් කමක් නැහැ මගේ මං දෙවෙනි අම්ම හැටියට මං ගොන්න සලකන්නේ මගේ සියල්ලම මේ මේ එහෙම් පිටින් පෝෂණය කළේ ඔබතුමා නිර්මාණය වෙන්නේ ගුවන්විදුලිය තුරුලෙන් නෙවෙයි ඉස්සෙල්ලම ගුවන්විදුලි නාට්‍ය අපි ඇහුවේ පොඩි ළමයි මගේ ගෙදර ගුවන්විදුලි තිබුණේ නැහැ अरे यक्षभूत कहद अभी माम मगे मे मे मगे बाल मल्पी माम अरे कार्मिक वक्ति मनुष्य मे हेदवा क्रिस्टल से पर प्राथमिक गुआंडी सह गिट एक मट विस्तर कर हेडफोन එක දාලා එකෙන් අහන්නේ හා මම මේ කිව්වා ළමයි විශ්වාස කරන්නේ නැහැ තාත්තා පච බොරු කියනවා කියලා කියන්නේ සුවන් ගණ කතා කියනවා කියලා අර කඩතොළු එකේ මේ තම කම්පියුටර් මෙහෙම මෙහෙම ඇන ඇන අනේ ඉන්න කොච්චර වෙලා ඉඳලාද අහුවෙන්නේ මේ මේ ලයින් එක සුදේශ සේවේ අර ජර දුකක් ඉඳලා මේක मनोद लंका उत्तम गणे मिनि कथा कर बस कथा करना वचन उच्चारण अभी तो मऊ बस भारी अभिमान गिणगण उच्चारण भाषा प्राणी तेन उच्चारण वसंत मद मोद मान मुखर मधुकर भार भरितां कुरित कुसुमित फलित बल्लव लता विदान वितत विचित्र विशाल साल सरल केसर नक्तमाल तमाल नीब कदंबादी तरुषंड मंडित लुंबिनी वनोद्याने मातृ गर्भे प्रसूत वै मगे दक्ष है मन में अरे पोषणी इवें तमा एविल के इन मुझे ये वागे कथा करने मिनसु तमा यारे अरे मेके ऐना ऐना हान्नी
දැන් අද මේව කරකවන ඒවා මතුල්ලන ඒවා මේ ඇඟිලි ගහන ඒවා ඔබ නේම අර ඔක්කොම තියෙනවා කවුද ඇහෙන්නේ කතා කරන්නේ කාගේ තල්ගුරු සුබලු සුබලා අඳුම් වලකට ඔප්පද්ද සබඩ හොන් ජාන් අන්න ඇහෙන්නේ ඉබලයි වාචසික පාචනේ අන්න ඇහෙන්නේ ඉතින් කොහොමද තමන්ගේ බස හුරු වෙන්නේ උච්චාරණේ හුරු වෙන්නේ කොහොමද වෙන්නේ ඔබතුමා එකට පාවිච්චි කරන වචන තමයි වාචසික පාචනේ verbal diarrhea verbal diarrhea වාචසික පාචනේ ඉතින් තමන්ගේ භාෂාව ගැන අභිමානයක් තියෙනවා හැම රටකම මිනිසුන් තමන්ගේ භාෂාව ගැන අභිමානයක් තියෙනවා මොකද මේ භාෂාවෙන් තමයි අපිට සංස්කෘතිය ගලාගෙන ඉන්නේ මේ ගලාගෙන ඉන්නේ ඒකෙන් එහෙම නැත්නම් කොහොමද ජනවහර හැබැයි භාෂාවේ අවසාන විනිශ්චය ඔබතුමා ඒ කියන්නේ මේ 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 භාෂාවේ වෙනස් වීමට එරෙහි මිනිහෙක් නෙමෙයිනේ නෑ 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 අත්ත වශයෙන්ම භාෂාව වෙනස් කරන්නේ පඬිතුව නෙමෙයි භාෂාව වෙනස් කරන්නේ ජීව භාෂාව මල භාෂාව දැන් සංස්කෘත පාලි ඒවා ව්‍යවහාර භාෂාවල් නෙමෙයිනේ නෙමෙයිනේ සිංහලේ ව්‍යවහාර භාෂාව ව්‍යවහාර භාෂාව වෙනස් කරන්නේ මිනිස්සු අත්ත වශයෙන්ම ව්‍යාකරණයේ කියන එක පස්සේ ඇති වෙච්ච එක ඉස්සෙල්ලා ඇති උනේ ව්‍යවහාරයේ මේ භාෂාව පිළිබඳ පරික්ෂා කරපු දැනුගත් අය කොහොමද මේ මෙයා මේ අදහස කියන්න ඒ වාක්‍ය ගැළපුවේ කියලා ඒ අනුව තමයි ව්‍යාකරණේ හදාගත්තේ දැන් අද අපේ තියෙනවා මේ අවිචාරවත් වැඩන් ව්‍යාකරණය අනුව භාෂාව හික්මවන්න හදනවා කවදාවත් ඒක කරන්න බෑ ඉතින් භාෂාව ওই විදිහට වෙනස් වෙනවා කරුණාරත්න අමරසිංහ ගේ කටහඬ මුලින්ම ගුවනට යන්නේ අවුරුදු 15 දී කියලා ඊට සුළු මොහොතකට පෙර කරුණාරත්න අමරසිංහ මට කිව්වා සාන්තුමි විද්‍යාලීට මගේ මේ මිත්‍රෙක් මේ වෝල්ට කල්දේයා කියලා එයා ඒ දවස්වල ළමා පිටියේ ලියනවා මම එතකොට ලියන්නේ නැහැ මේ මෙයාට දවසක් එන්න කිව්වා මේ ළමා පිටියෙන් එයා යවපු මේ ලිපියක් ඉදිරිපත් කරන්න ඉතින් වෝල්ට මට කිව්වා මේ මෙහෙම ලිපියක් මං ඇරියා එන්න කියලා තියෙනවා මට වරෙන් කියලා යන්න ඉතින් මමත් ගියා හරි ආසත් පස්සන ප්‍රීතියෙන් පිටා ගිල්ලින් ගොඩ යන්න කිව්වා ගිහිල්ලා ඉතින් මම ඉතින් ඉන්නවා මෑත් එක ගිහින් කොට කලිසම ගහලා ගිහිල්ලා ඉන්නවා ඉතින් වෝල්ටට මේක කිල්ලක සුදන්මන්ද සිල්වා එදා ඒ ළමා පිටි ඉදිරිපත් කරේ ශ්‍රේෂ්ඨ සම්නිවේදකේ පසු කාලෙක අපි බොහොම ගජ මිත්‍රවත් වුණා ලොකු මාස්ටර් කියන්නේ අන්න ලොකු මාස්ටර් තමයි ඔය දන්නව නේද එයා තමයි එදා ළමා පිටිය ඉදිරිපත් කරන්නේ මම ඉතින් ඉන්නවා පැත්තකට වෙලා වෝල්ටට මේක කියවන්න දුන්නා එක ඩය මේ මේ දෙබසක් තියෙනවා මේකයි අයිසෙක් නිව්ටන් කතා කරලා දෙබසක් කියනවා කොහොමද මේ ඇපල් ගෙඩිය කපාට ඉමට ආවේ මගේ රැඳෙන්න තිබුණා ඕනනම් කෙලින්ම ආවා විමිට උදාවි කෙලම් डायलॉग मे बल लगे मल्ल वहा देवस बल मत दूना महा मेरा कोई मम मेक पालिपू डाला दूना एम्ब्रॉयडरी एम्ब्रॉयडरी डाला අරිෂෝක් දෙමල්ලි හරි ඔයා කියන්නේ මේක අනේ මනුස්සයට පින්සෙන් දෙවෙන්නේ එදා තමයි මගේ අන ආකාශයට ගිහින් සර් අයිසෙක් නිව්ටන් ගේ මේ දෙබස් එදායින් තමයි පටන් ගත්තේ මේ ආකාශ ගමන ආකාශ ගමන ලස්සන වචනේ ඉතින් එතුමන්ගේ ආකාශ ගමන දිහා මේ
महापोलवे पात इंदम बलागन हिटपु पोड़ियुं अपि एहिंद तमाय मट मे सागच्छावे विशेष उत्कर्षक्ति मे उप समावेन मे सन्निवेदकेकुट नोगेलपेन हंगिं बरवी मक्वेनवा नम मोकद मे इतिंग आइसक न्यूटन हंड दीला ईट पास अपे मत के मेवेन वार सुगतपाल सिल्लो महत्या लियपु रहस्य परीक्षक कथा पेल रास्सिगे अव्व औरंग वेस्स वलाहक गोम्मन होराव दिवाकर गे विक्रम मे ओक्कोम रहस्य परीक्षक दिवाकर गे विक्रम अत्रम कियनवा नम शर्लक होम्स मुणगहेन्न कलिन तमयि अपट रहस्य परीक्षक दिवाकर मुणगहुने दैन मे मंग इदिरी रहस्य परीक्षक दिवाकरे पेसुनु प्रज्ञावंत कटहंड हिमि रहस्य परीक्षक ओब कियन्न इतिन ई रहस्य परीक्षक कथा सह सुगतपाल द सिल्वा कियन मित्रया गेन ओ मे अत्तवशिन गोन्री नाट्य पटन गत्ते विमल मे उग दिने वरंद गन्न तनम मेके शरच्चंद्रयांगी इदिरीवीर शरच्चंद्रयांगी दैन हमोम दन्ने महाचार्य शरच्चंद्रयान वेदिकाट्यारीवित मैं ई आर डी सिल्वा है टीर ने आवे शरदचंद्र उनके नाम ई आर डी सिल्वा अर्नेस्ट रेजिनाल्ड डी सिल्वा पास शांति निकेतन गया था पास या इधरी वीर रंजित शरदचंद्र के हदा गया था यार ठाकुर के या भाषा है विल्ला जाति जाति कवादी विलास या गत या एंडित तार दूती एंड ला इकन तम या सिविल में सर्विस विभाग में फेल फेल उन्हें तेगे दंग या विभाग पे आंसू ना दक्ष शिशेद ने ये कहा ले वाई वाई का तीन वाले पास इंटरव्यू कर रहा ना कौन सुधु नहीं ने गी आना तब जो तीन आना वाले में ना कोंडे में आगे ने गी सुधु बेलो में वैद्य के ना में ना या के में අපේ මේ සිවිල් සේවා මෙයාට ගන්න වටින්නේ නැහැ කියලා. ඒක ඒ කාලේ සිවිල් සේවය කියන්නේ තනි අනුකාරක තනි කර සුද්දංගේ යුරෝප අනුකාරක සේවයක්. ඔව්. ඉතින් ඒ හොඳට ගියා ඒක. එහෙම නැත්නම් මේ අපිට සරච්චන්ද මහත්තයෙක් හම්බ වෙන්නේ නැහැ නේ. ඔව්. ඉතින් මෙයා අර මේ යවුන සමාජයේ පළවෙනි වරට ගුවන් විදුලි නාට්‍ය අපි ඇහුවේ යවුන සමාජ අන්නේ පටන් ගන්න තැන. ඊට ඉස්සලා මේ BBC එකේ ඒවා ඉංග්‍රීසියෙන් ප්‍රචාරය කරලා තියෙනවා. සිංහල ගුවන් නාට්‍ය තිබුණේ නැහැ. පළවෙනි වරට ගුවන් නාට්‍ය නියම ආකෘතිය සහිතව ගුවන් විදුලි නාට්‍ය ඉදිරිපත් උනේ යවුන සමාජ ශරච්චන්ද්‍රයන්ගේ. ඉතින් අපි ප්‍රශ්නේ දෙවෙනි කොටස සුගතපාල ද සිල්වා පරිච්ඡේදය ඊට පස්සේ ගුවන් විදුලි නාට්‍ය උඩු යටි කුරු කරලා පෙරළපු මිෂන් තමයි සුගත්. සුගත් සම්පූර්ණයෙන්ම මේ ගුවන් විදුලි නාට්‍යයේ ගමන් මග සම්පූර්ණයෙන් වෙන පැත්තකට හැරෙව්වා. රැඩිකල් ලෙස වෙනස් කරා. ඔව්. ඒක එක යුගයක්. උදාහරණයක් ඇටින් මම කියන්නම්. කලින් හුඟා කතන්දර තමයි තිබුණේ මේ මුල මැද අග කතන්දර අපි කතන්දර අහන්න ආතෙන කතන්දර සාහිත්‍යය ඉන්නේ අපිට උරුම දෙන්නේ සුඛ සම්පූර්ණ වෙනස් කෙරුවා එයා ගත්තේ මේ සිද්ධියක් අත්දැකීම එහෙම ගත්තේ මට මතකයි ඒ කාලේ මේ හෙන්රි ජයසේන්ද කියලා ගුවන්විදුලි නාට්‍යයක් ලියෙව්වා මතක මේ නාට්‍ය නම මතක මේක අත්දැකීම මුකුත් කතන්දරයක් නැහැ මිනිහෙකුගේ
memory එක මතක ඒ මතකට නැගෙනවා එක පහට මතකින් තම එක කෙනෙක් කියනවා මතක මෙහෙම ඇවිදගෙන යනවා මෙතන ඉන්නවා මතක හිතන්න පුළුවන් ද අදත් මන් දන්නේ මුන්ට ඔයගේ පරිකල්පනයක් එහෙද කියලා ඒ තරම් ගැඹුරු මතක එතකොට අර කතන්දර රීතියයි මේකයි අතරේ අහසට පොළවයිනේ අන්න අන්න සුගත් වෙනස තව එකක් තියෙනවා හෙට උදේ එල්ලන්න ඉන්න මිනිහෙකුගේ අදරා හිත ක චරිතයයි එදා එදාමයි අද වෙනකන් එහෙම නාට්‍යයක් ලියලා නැහැ එක චරිතයක් යනවා ඔව් හැබැයි අවදාවත් මම හිතන්නේ මේක ලිව්වේ ඔය මං කියන කෙනයි කවුද ලිව්වේ කොනේ කාමරයේ නම හෙට උදේ එල්ලන්න ඉන්න මිනිහු අද රහිත බලන්න කොහොමද කියලා කතන්දරයක් නෙමෙයිනේ හිතක් කතා කරනවා හිත ඇතුලේ ඉන්න භූතය අරුන් ඕ ආලෙනවා ඒ කාලේ මේ මේ මිනිස්සු හෙල්ලිලා හිටියේ නාට්‍යයක් ලංකාවේ එක ගුවන්තොටු නෙදුනේ ඩෝල්ටන් අල්විස් හිතන්න පුළුවන්ද ගීත රචක කවීන්ද මගේ ඉතාම ලෙන්ගතු මිත්‍රේ ඩෝල්ටන් අල්විස් වන් ඇන් ඔන්ලි පළවෙනි නාට්‍යයත් අවසාන නාට්‍යයත් ඒක ඩෝල්ටන් තමයි ලිව්වේ නාට්‍ය හෙට උදේ එල්ලන්නේ මම අදරේ හිත එකම චරිත රංගපෑම මට වාසනාව ලැබුණේ ඒ රංගපාන පැය භාගයක් තනිකර මොනොලොග් එකක් ඒ වගේ නාට්‍යයක් ඒක නිකන් ඒක හොඳ වෙලාවට අපේ මේ ගෞරව සංරක්ෂණාගාරේ තාම තියෙනවා සමහර අවස්ථාවල සුගත්ගේ දවස්වලට ඩෝල්ගේ දවස්වලට එහෙම ඔක දානවා සමරු දිනවලට ලියපු මිනිහත් නැහැ ඩෝල් නැහැනේ නිෂ්පාදක මිනිහත් නැහැ ළඟ පාපු එකයි දර තාම ඉන්නවා අපේ ආයුෂත් තරම් ඔබ ඉන්නවනේ දැන් මේ යන්නේ 8 වෙනි දශකේ ප්‍රවිෂ්ට වෙලා ඔව් මේ මේ එළඹුණා හැබැයි එළඹ සිටි සිහියෙන් තමයි ඉන්නේ එළඹිලා තියෙන්නේ අර දශක දශකේ මෙතෙන්ට අදාල නැහැ දශක දශකේ ගත්තොත් එහෙම මේ ඉන්න ඕනේ මේ වකුටු වෙලා දශකේ ගැනත් කියමු අපි අපේ මේ සමාජ මාධ්‍ය ප්‍රේක්ෂකයන්ට ෂේක්ස්පියර් යාගේ මේ මේ සෙවන් ස්ටේජස් මෑන් ඕක තමයි ලියලා තියෙන්නේ සංකල්පියව ගත්තොත් දශකේ සමානයි මේ මිනිහෙකුගේ ජීවිතේ මේ මේ හතක් අවස්ථා හතක් මේක 10ව 10ක් 100කට බෙදුවහම පළවෙනි 10 මන්ද පොඩි කාලේ ඉතින් ඉස්සප්ප ගානේ පළවෙනි 10 ඊට පස්සේ කිද්ද පාලි මේ මේ මේක එන්නේ මේ මේ විස්තර එන්නේ අපේ බෞද්ධ සාහිත්‍යයේ ඔව් කිද්ද කියන්නේ මේ කිද්ද කියන්නේ ක්‍රීඩා සංස්කෘතෙන් ක්‍රීඩා පාලියෙන් කිද්ද ඉංග්‍රීසියෙන් කිඩ්ස් කියන එකට අන්නේ ඒක හරි සම්බන්ධයක් හැදෙනවා ඒක ඒ කිඩ් කියන එකේ සම්බන්ධයි අපිට ආර්ය භාෂාවල නැයකම වෙන්න පුළුවන් මම මේ මේ මූලයේ එක වෙන්න පුළුවන් ඒ වෙන්න පුළුවන් ඒ ඒ ක්‍රීඩා සංස්කෘත පාලි කිද්ද සිංහල දෙන්නේ කෙලි දැන් නම් කෙලි කිව්වම නොඑක කෙලි දේ ඒක කෙලි ඔව් සාමාන්‍යයෙන් සෙල්ලම කියන එක තමයි කෙලිය කියන්නේ කෙලිය කියන්නේ එතන කෙලින්න බය වෙන්න ඕනේ නැහැ ඊට පස්සේ එනවා කිද්ද එකෙන් පස්සේ එනවා වර්ණ කියන්නේ මේ මනමාල වයස ඒක හැමදාම තියාගන්න පුළුවන් නම් හොඳයි මනමාල වයස වර්ණ ඒ කියන්නේ කලර්ස් පෙන්වන වයස අන්න හරිය ස්පෙන් වයස මනමාල් වයස ඒක එනවා
අන්න ඊළඟට එනවා බල ඒ කියන්නේ මේ මේ වැඩ කිඩ වෙන්න ඒ වයස බල ඒක ඒ ඒකේ අත්දැකීම් ලැබනකොට ටිකක් මෝරනවානේ ඒකෙන් මේ බැට කාලා රෝම වෙලා ටිකක් මුහුකුරා යනවා මුහුකුරා ගියාට පස්සේ තමයි නුවණ පහළ වෙන්නේ ඊළඟ දශකේ ප්‍රඥා දශකේ ඒ තමයි හොඳ වයස ඕකම මේ විමල් ඔය විදිහට නුනට අපූර්වට කියපු තැනක් තියෙනවා මනුතාපි කිව්වද කියලානේ ඔව් මිසරබ්ලේ ලේ මිසරබ්ලේ ඔව් අපේ වික්ටර් හියුගෝ ඒ මනුතාපි ලියපු මේ 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 ලේ මිසරබ්ලේ ලියපු ඒ පරිවර්තනය තමයි ඊරිගොල්ල කරේ මේ මනුතාපි ඒක තමයි අපි එස්එස්සී පන්තියේදී අපේ සිංහල නිර්දිෂ්ට ග්‍රන්ථයේ උනේ ඒක මනුතාපි ජනවර්ධන හිටියේ නේද මාන්න ජනවර්ධන අන්න හරි ඔව් වික්ටර් හියුගෝ හරි ලස්සන ගීමන කියලා දෙනවා මනුතාපි ගන්න මේ එයා වෙන ප්‍රකාශය 40 40 is the old age of youth हतलिए हतलिए वायस हतलिए फोर्टी ओल्ड एज ऑफ यूथ ओल्ड एज क्या महलवी ऑफ यूथ हतलिए तारुण्य महलवी फिफ्टी फिफ्टी एंड बियॉन्ड फिफ्टी फिफ्टी इज द यूथ Of the old age. පනහ කියන්නේ පරිණත භවයේ තාරුණ්‍ය කියලා ගන්නත් පුළුවන්. මහලු වියේ තාරුණ්‍ය. ලස්සනද? මහලු වියේ තාරුණ්‍ය ඥාන තාරුණ්‍ය. ඥාන තාරුණ්‍ය. ඒකම තමයි අර අර පඤ්ඤා දශකේ. බලන්න මේ සමාන්තර ඔව් සමාන්තරේ විශ්ව ඥානේ. එතකොට පඤ්ඤා දශකයේ හැරෙනවා කියන්නේ දැන් අතනට එනකම්ම පුරපක්ෂි තමයි. ආන්දේ පක්ෂ දෙකක් තියෙනවා පුරපක්ෂය අවපක්ෂය. මේ ගිහිල්ලා පිරෙනවා. පිරෙනවා. අන්න ඊට පස්සේ එනවා හායන. අවපසට හැරෙනවා. හායන කියන්නේ අවපසට හැරෙනවා. හායන අවපසට හැරෙනවා. 10. ඊළඟට පබ්භාර පබ්බහර කියන්නේ මේ ඇල ගහනවා අර කෙලින් ගියේ එක පොඩ්ඩක් මේ යන්නේ සමහරක් ඒක නැතුවත් කෙලින් යන්නේ ඇලේට යනවා මුළු මාත් සමාජයේම ඒ තුලනේන්ද්‍රිය නැද්ද කියලා හිතනවා අපි ඔව් එතකොට පබ්බහර කියන්නේ ඇලේට යනවා එනින් යන්න බෑ අන්න ඊළඟට අතනේදී කිව්වේ අර අතනේ අන්න ඒක තමයි පවංක පවංක කියන්නේ කුදු ගහනවා වක් වෙීමට පටන් ගන්නවා පවංක අට 90 නේ 9 නේ ළඟට ඒක එනකොට මෝමූහ ඒක ඉංග්‍රීසි කියන්නේ ඇනෙක්ඩෝටේජ් ඇනෙක්ඩෝට් කියන්නේ නිකන් ඔය කතන්දර ඒ කියන්නේ වයසනේ නිකන් ඉන්නකම ඔය කියනවා සමහර දෙකලා තියෙනවනේ සමහරක මේ තරුණේ වුණත් එහෙම කියනවා ඇනෙක්ඩෝට් එක ගන්න ඕනේ නැහැ මොමූ එන්න ඕනේ නැහැ මේ හොඳ වයසේ ඉඳගෙන මොමූ සමහර මාධ්‍යවල හොඳ පාර්ලිමේන්තුවේ ඉන්නේ උන් එහෙම තමයි මොමූ ඔව් මොමූ මේ මේ එතකොට නිකන් කියනවා ඔව් නිකන් කියනවා ඔව් මොමූනේ අනුව මොමූ මොනවා කියන්නද අනේ අවසානයේද සයන ඇලි කොච්චර ලස්සන බලන්න ජීවන ධර්මතා පෙන්වන විදිහනේ සාහිත්‍යය බෞද්ධ සාහිත්‍යය ඒක විද්‍යානුකූලව ගත්තත් ඇත්තයි හැබැයි ඉතින් ඔය ඕක හොම මේ කියලා අපි වක් වෙන්නේ
ඔව් එහෙම ඉන්න ඕනේ නැහැ. නමුත් ඒ පොදු ජීවන දහමක් කියන්නේ මේ දහමක් කියන්නේ. ඔව්. ඉතින් තුමන් මේ පවංක දශකයට ඒ න්‍යාය මතාව කියා එතුමා තුල කිසිදු වක්බවක් පේන්නේ නැහැ. අපේ කුදු බව එතුමන් ඉස්සරහ පේනවා විතරයි. මොකද මේ බොහෝ තැන්වල කරුණාරත් අමරසිංහ මහත්තයා මේ භාෂාවේ නිවැරදි කිරීම කරන ඔය පුරාවට බොහොමත්ම වගේ වචන වැරදි කියලා අපිට කියලා දුන්නේ මේ මෙතුමා. මං හිතනවා ඔබතුමාත් එකට එකඟයි කියලා. මොකද සමහර ව්‍යවහාරයන්ගෙන් අහක් කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි දැනගෙන ඉන්න ඕනේ හරි එක මොකක්ද ඉස්සර ඉස්සර නෙමෙයි ලෝකෙම හිමයි. මේ තමන් භාෂාව හොඳට දන්නවයි කියන එක නිවැරදිව දන්නවයි කියන එක ගැන ඉස්සර මිනිස්සුගේ ආඩම්බරයක් තිබුණා. තමන් මේ භාෂාව හොඳට හදාරලා තියෙනවා. මට බොහොම ව්‍යක්ත භාෂාව ලියන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, ඒක නිර්මාණ කරන්න පුළුවන්. ඒ පිළිබඳ මේ මේ අභිමානයක් තිබුණා. කිසිම කෙනෙකුට තමන්ගේ හිතේ පත්ලෙ තියෙන ගැඹුරුම හැඟීම කියන්න බෑ මව් බසෙන් මිසක් වෙන කිසිම බසෙක. අපි කොච්චර වෙන භාෂාව ලියන ගත්තා අපේ හිතේ තියෙන ගැඹුරුම හැඟීම කියන්න පුළුවන් මව් බසින් පමණයි. උදාහරණයක් කියන්න. කිරි මදුවැල් කිරි අම්මේ අපිත් කිරට හඳ නාලම ඉන්නම්මේ. අනුන් දුන්නුවත් බද නොපිරෙයි අම්මේ. ඇතයිනං අඳ ගාපන් මගේ අම්මේ. කිරි මදුවැල් කිරි අම්මේ. කියනකොට විමල් මොකද අපිට වෙනවානේ දැනෙනවානේ. කිරි මදුවැල් කිරි අම්මේ. ඒකත් එක්ක මොකද්ද මිශ්‍ර වෙලා දැනෙනවා. කිරි සුවඳ දැනෙනවා. දාර්ද්‍රගතිය පොඩි කාලේ මතක් වෙනවා. මාව සිහි වෙනවා. නැලවිලිගී මතක් වෙනවා. අම්මගේ කිරි සුවඳ දැනෙනවා. අම්මා දැක්කේ නැත්තම් බලන්න හිතෙනවා. ජීවිතවලට නැත්තම් පපු මුස් ගහලා යනවා. එහෙන් පිටින් භාව ධාරාව කැලදෙනවා එනවා. කොහොම එනවා දන්නේ. නිකම් පොඩි එතුමා. ඕක ඉංග්‍රීසියට පෙරලලා මිල් ට්‍රීපර්ස් මද ගිල් අම්මයි කිව්ව සුද්දෙකුට ආසන ඇසෙවයි ඌට අර හැඟීම් ධාරාව එන්නේ නැහැ නේ. ඌට මොකක්වත් එන්නේ නැහැ. හැබැයි ඒ හැඟීම් ධාරාව එන්නේ එයාගේ ව්‍යවහාරයේ තියෙන යෙදුමක් දාලා ඇති කරන්න පුළුවන්. ගන්න පුළුවන්. මේක පද ගැටාන්ත පරිවර්තනය කෙරුවට ඉන්නේ නැහැ. අනිත් එක අධ්‍යාපනඥයන්ගේ මනෝවිද්‍යාඥයන්ගේ පැහැදිලි කිරීම තමයි තමන්ගේ මව්බස හරියට ප්‍රගුණ කරලා තියෙනවා නම් ඒකේ තියෙන ඔක්කොම මේ නීති රෙගුලාසි රීති අරෝමය ඔක්කොම අනිත් භාෂාවලත් එහෙම තියෙනවා. ඕනම භාෂාවක් තත්ගල ග්‍රහණය කරන්න පුළුවන් තමන්ගේ මව්බස අත්තැඹුල වගේ දන්නවා. ඒකට එක නිදර්ශනයක් මම කියන්නම්. මහජන ජීපී මලසේකර මහත්තයා අවුරුදු 16 වෙනකොට ෆස්ට් ඩිග්‍රී එක පාස් වුණා. 16 ඒ තරම් මේ බ්‍රේනි මේ බුද්ධියක් ගියා. එයා මේ ඉස්කෝලේ එක්ක යනවා මේ බකි කරද්දී තාත්තා විද මහත්තයා යන ගමන් තාත්තා මේ සල්ලි සන්දේශයේ කවි
ගුත්පිලේ කවි ඕකේ කියනවා. කී කියනවා? මේ මාසේ මත කියන්නේ පසු කාලේ. මේ ඔක්කොම මෙයාගේ ඔළුවේ ධාරණය වෙනවා. ඉස්කෝලේ ගියාම මේ නිදිෂ්ට අපි කියමු සැලෙන්නේ මේ මේ නිදිෂ්ට ගන්කේ කියලා. මෙන්නට කටපහල. ඇයි මේ අද්දෙද්දි කියනවා? අකාල පරිණත ප්‍රිමැචුරි ඒ නිසා යන 16න් පුළුවන් වුණා යට ඩිග්‍රී ගන්න ඩිග්‍රී ගන්න එයා තමයි පළවෙනි මේ රුසියානු තානාපතිවරයා එස්ඩබ්ලිව්ආර් නිබන්ධනායක පත් කළේ ඒ ඒ පත් කරන එතකොට මේ මේ බෞද්ධ මහා සම්මේලනේ සභාපතිවරයා බෞද්ධ නායකයෙක්නේ කොම මේ බෞද්ධ නායකව විරුද්ධ වුණා අයියෝ මේ මේ කොමියුනිස් රාජ්‍යයකට මේ මනුස්සයා දාලා මේ මිනිහා කොමියුනිස්කාරය වෙනවා බෞද්ධය විනාශ වෙලා යනවා කියලා මන්දාර නායකුන් නෑ පහසේ තියෙන දාලා හිනා වෙලා මිනිහා බය වෙන්න එපා මට විශ්වාසයි මලසේකර මලසේකර කොමිෂනේ ගොමුණත් මිනිහා රුසියාවේ වුණ බෞද්ධ බෞද්ධ කරයි කියලා රුසියන් කරගෙන බෞද්ධ කරයි බෞද්ධ කරයි ඇත්තයි ඔය දන්නවද මෙයා තානාපති වෙලා තුන් මාසයක් රුසියානු බස හදාරලා රුසියානු බසෙන් තමයි වැඩ කළේ කතා පැවැත්වේ සාකච්ඡා කළේ අන්නේ අර මව බස දන්නා කම පෝසත් කමක් වුණා සනාත කරන ප්‍රත්‍යක්ෂ සාධක විමා ඉතින් දැන් මේ තරම් මේ මව බසට ඇලුම් කරන මව බස වෙනුවෙන් වැඩ කරන කැප වෙන කරුණාරත්න අමරසිංහ තවත් විශේෂ චරිතයකට පනපවනවා ලංකාව ඇතුලේ මේ හඬනළුවේ ෂර්ලොක් හෝම්ස් මේ මේ පැසුණු කටහඬ ඒ ප්‍රඥා වන්ත නාද මං හිතන්නේ ලංකාවේ ඒ චරිතය නිරූපණය කරන්න ඔහු තරම් සුදුස්සෙක් ඉන්නේ කියලා රංජිත් අමරසේකර ලියපු ෂර්ලොක් හෝම්ස් කතාව වල මේ මේ රංජිත් තමයි ලිව්වේ සිරස FM ගුවන්විදුලිය ඔව් නෑ ඒක ඉස්සල්ලාම අපි ගුවන්විදුලිය පටන් ගත්තේ එහෙමද ඔව් ගුවන්විදුලිය මුලින් පටන් ගත්තා නමුත් ඒක දිගට ගියේ නෑ නමුත් සිරසේ දිගට සිරසේ තමයි මේ මේක මේ සාර්ථක විදිහට ඉස්සරහට ගියේ ඉස්සරහට ගියේ අතවලින් ඒක මේ මේ වක්කයිගේ මේ මේ බුද්ධිය බුද්ධිය තීක්ෂණ කරන්නත් ඒ නාට්‍ය මාලාවක උපකාරුණා රහස් පරිචය කිව්වම සාමාන්‍ය නිකන් ඔය මේ මේ මොකක් හරි ඔය හැංගිච්ච දෙයක් වань මේක එහෙම නෙමෙයි මේකේ සාත හොනන්ඩෝ ඉන්නේ ඔව් මේ එයා මේකෙදි මේ මේ තීක්ෂණ බුද්ධිය තමයි පාදක කරගත්තේ ඒකයි මේ නාට්‍යයේ ඇහිමෙන් අපි එකපාරට උඩින් බලනවට වැඩිය විනිවිද දැකීමේ තීක්ෂණකම ඇති වෙන්න අනුබලයක් වෙනවා යමක් විනිවිද දකින්නේ කෙසේද කියලා කෙසේද කියලා අන්තිමට ගිහිල්ලා මේ අහුණාම මේ නාට්‍ය අහලා ඉවරුණාම අපෙත් යම් කිසි විමසුම් නැන අවුල වෙනවා පහළ වෙනවා ඒ ඒ ඒ ඒ වගේ නාට්‍ය මාලාවන් නිකන් හුදු මේ රහස් පරිශීක නාට්‍ය මාලාවන් නෙමෙයි සාත පණ්ඩොයි ඉතින් අර අර විරාගේ අරවින්ද කිව්වහම අපිට අර සනත් ගුණතිලක රූපේ මැවෙනවා වගේ මොකද ඒ සමහර ප්‍රකාශන ප්‍රබලයි ඒ අර මුල් කෘති එක්ක මුහු වෙන තරමට ඉතින් ඒ වගේ ෂර්ලොක් හෝම්ස් කියද අපිට නම් මැවෙන්නේ ඔබේ කටහඬ ඔබට මතකද ෂර්ලොක් හෝම්ස් දෙබස මට මේ මේ දෙබස එලෙසින් මතක නැහැ නෑ වොට්සන් අපි අර හිටපු ආකාරයට මේක වෙලා නැහැ වොට්සන්
මම දවසක් ගියා අර විශාල වලවක් තුනනේ මොකද හේ ඔබ හිතන බලමුනේ අන්නකට දිනවල what a great thing මෙන්න එනම මිනිහා එනවා 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 මං හිතන්නේ මිනිහා එනවා ඒ මිනිහා අපේ හදවතට එනවා හදවතේ හැමදාම ඉන්නවා ඒ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයා විද්වතා විශිෂ්ටයා අපට ගෞරවයක් ගෙන දෙමින් කැටිපෙත් එක්ක සාකච්ඡාවට අද ආවා අපි ඔබතුමන්ට අපේ ආයුෂත් තරම් ජීවත් වෙන්න කියලා චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුති කරනවා රත්නසිංහ මහත්මයා ඔව් මමත් මේ ඔබට ස්තුතිවන්ත වෙනවා මේ කෙනුගේ ස්මෘතිය ප්‍රබෝධ කරනවා කියන්නේ ලොකු උත්තේජනයක් දීර්ඝායුෂ්ක වෙන්න හුඟක් බලපානවා මේ මානසික උත්තේජනය ඉතින් එහෙම ප්‍රයත්නයක් දැරීම ගැන ඔව් මම බොහොම කෘතඥ වෙනවා වන්න දශකයේ දිගට ඉන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරා නම් හරි. හොඳයි. බොහොම ස්තුතියි. ආයුබෝවන්. ආයුබෝවන්.